අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවා නිද්‍රමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය පාර්ලිමේන්තුවට රජයේ ආයතනවල දුරකථන බිල 125කින් අඩු කරයි මාසකට ලීටර් 5කින් ඉන්ධන දීමනාවත් අඩු කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරයි. රජයේ නිලධාරින්ගේ විශ්‍රාම යාමේ කාලය අවුරුදු 65 දක්වා ඉහළට. විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලබන වසරේ ජනවාරි මාස සිට ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක්. විශ්වාසය බලාපොරොත්තු හා යෝජනා රැසක් පදනම් කරගත් වත්මන් රජයේ අයවැය ඊයේ ජනතාව හමුවේ ඉදිරිපත් කෙරුණා. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 76 වන අයවැයයි. පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසුව මෙරට 76 වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවිෂ්ට වුණේ අයවැය ලේඛනය සහිත සුරක්ෂිත බෑගයේද සියත දරා ගනිමින්. इन मदवेलावकट पसुव जनाधिपति गोटाभय राजपक्ष महताद पार्लिमेंतु सभागर्भेट प्रविष्ट वुना गरु कथानायकतुमनि मा विसिन इदिरिपत् करन्ने निदा श्रीलंकावे 76 वेनि अयवैयि मे अयवैय गरु गोटाभय राजपक्ष जनाधिपतिमागे रजे विसिन इदिरिपत् करन देवनि अयवैय වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි. මෙම අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ පළමු අයවැය මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන අයවැයද වනවා. එමෙන්ම එකම රජයක සහෝදරීන් දෙදෙනෙකු වසර දෙකකදී අයවැය ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද පාර්ලිමේන්තුවේ ඉතිහාසගත වනවා. ලෝකයේම මුහුණ දී ඇති ප්‍රධාන අර්බුද තුනක් හමුවේ තමාටද අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මේ අයවැය ඉදිරිපත් කරන්නේ අපි ගෝලීය අර්බුද පහකට මැදි වී සිටින අවස්ථාවකයි. පළවෙනියන නම් ලොව අන් කවරදාකටත් වඩා සමාජ හා ආර්ථික විෂමතාවය වැඩි වීමයි. නැතොත් පොහොසත් පුද්ගලයන් සහ සමාගම් තව තවත් පොහොසත් වෙද්දී දුප්පතුන් තව තවත් දුප්පත් වෙමින් පැවතීමයි. දෙවැන්න නම් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ වේගය අඩාල වීමයි. එය අප වැනි සංවර්ධනය වෙනින් පවතින රටවල් වලට වඩා දුෂ්කර වනු ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් පරිසර විපත් වැඩි වීම තුන්වැනි අර්බුදයයි. දියුණු නොදියුණු ભેදකින් තොරව අද ලෝකයේ බොහෝ රටවල් විවිධ ස්වභාවික අපදා වලට ලක් වෙමින් තිබෙනවා. සිව්වැන්න අර්බුදේ වන්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බහුපාක්ෂික හා දීපාක්ෂික උපකාර සීමා වී තිබීමයි. ඊට හේතුව සෑම ධනවත් රටක්ම පහේ තමන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබීමයි. පස්වැන්න මේ සාධකය කොරෝනා නිසා බිහි වූ නව සමාජ තත්ත්වයට අනුගත වීමේ අභියෝගයයි. පවතින කොවිඩ් වසංගතය ඇතුළු අභියෝග හමුවේ රටට ලැබීමට තිබූ ආදායම් අහිමි වී ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. නිෂ්පාදන ආර්ථිකය වෙත වැඩි අවධානයක් යොමු කළ රටවල් වලට ඇති වූ බලපෑමට වඩා බලපෑමක් වාණිජ ආර්ථිකයට වැඩි නඹුරුවක් ඇති අපිවන් රටවල් වලට එල්ල වී තිබෙනවා. ගරු කථානායකතුමනි, දේශීය හා විදේශීය වශයෙන් සේවා සැපීම තුලින් අපට උපයා ගැනීමට තිබූ ආදායම් අහිමි වී තිබෙන අවස්ථාවක්. මේ නිසාම රටට මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ආදායම පෙර නොවිරු ආකාරයට අවහිර වී තිබෙනවා. අපේ භාණ්ඩාගාරයට වර්තමාන කොවිඩ් තත්ත්වය නිසා අහිමි වූ ආදායම රුපියල් බිලියන 500කටත් වඩා වැඩි. අපි ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම යුගය. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. මේ වසරේ භාණ්ඩාගාරයට ලැබිය තිබූ අදවන විට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 500ටත් වඩා වැඩි. අපේ කලාපයේ පරිණතම දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සතු බව පැවසූ මුදල් අමාත්‍යවරයා දූෂණයෙන් වංචාවෙන් තොර ජනාධිපතිවරයෙකු සිටින බවද පැවසුවා. මේ කලාපයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන රට අපේ රටයි. මහජන ඡන්දයෙන් තේරිපත් වූ විධායක ජනාධිපතිවරයෙක් සිටිනවා. එම ජනාධිපතිවරයා අවංක ඍජු තීරණ ගන්න දූෂණ වංචා හා නාස්තිය පිටු දකින සරල නායකයෙක්. එයා අපේ ඉදිරි ගමනට
महत अश्वशिल्लक सह शक्तियक ये वागे मा अपिट तुनेंदे के बलयक सहित पार्मेंतु बलयक तीबेनवा इम पार्मेंतु नायकत्व लबा देने आसियावे परिणतम देशपाल नायकया महिंद राजपक्ष अग्रामेतुमा एतुमा मेरट सुविशेष कार्यभारयक कल नायके स्वाधीन अधिकरण पद्धतियक सह विनयगरुक राज्य सेवयक अप रट सतुव पवतिनवा यटितल पहासुकम अतिन अपि इता इहल तनक इन्नवा श्री लंकावे यटितल पहासुकम इताम इहल तलेक पवतिन बवटै मुदल अमात्यवरया पेन्वा देन्ने वराय गुवन तोटपल विदुली संदेश पहासुकम अधिवेगी मार्ग महामार्ग पहासुकम हा विदुली सपियुं संबंधता इताम इहल तनक तियनवा අපට ඇත්තේ කිසිවෙකුටත් බැඳුනේ නැති නොබැඳි ජාත්‍යන්තර පිළිවෙතක්. එය යලිත් මුදල් අමාත්‍යවරයාද සිහිපත් කළා. තුන්වෙනුව නොබැඳි හිත මිතුරු ජාත්‍යන්තර සම්බන්දතා. අපි ඉතිහාසයේ කවදාකවත් නැති තරම් මිත්‍රශීලී දීපාක්ෂික හා බහුපාක්ෂික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතා පුල් කරගෙන තියෙනවා. ලෝකයේ අප සමග ණය ගනුදෙනු ඇතුළු සියලු කාර්යයන්හිදී විවිධ සමීපව කටයුතු කරන ආයතන බොහොමයක් නම් කිරීමටත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අමතක කළේ නැහැ. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපා සංගමය ජපාන් ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය ක්වෙට් අරමුදල ප්‍රංශ සංවර්ධන ඒජන්සිය ෆ්‍රෙන්ච් ඩෙවලොප්මන්ට් ඒජන්සි ජර්මන් සංවර්ධන අරමුදල KFD කොරියානු ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය කොයිකා ජාත්‍යන්තර සංවර්ධන සඳහා OPEC අරමුදල OPEC Fund for International Development එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලුම ආයතන අපිත් සමග ඉතාම සමීපව කටයුතු කරනවා. පරිසරයට අපිතරම් ආදරය කරන ජාතියක් තවත් නැහැ. කතානායක තුමනි පරිසරයට අපිතරම් ආදරය කළ ජන සමාජයක් නැතිතරම්ය. වසර 2500කට අධික ලිඛිත ශිෂ්ටාචාරය පුරා ඒ බව සපිරි සාක්ෂි තියෙනවා. තවදුරටත් රට තුල අන්තවාදයට හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. තවදුරටත් මේ රටේ අන්තවාදය හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. අපේ රට අද ලෝකයේ සාමකාමීම හා ස්ථාවර රටවල් අතරින් එකක්. ත්‍රස්තවාදය පරදා දිනු සාමයේ ප්‍රතිඵල අපි භුක්ති විඳින්න සිටිනවා. वैक्सीनेटेड नेशन इन द एशिया लेस श्रीलंकाव नाम करते बनवा इन्नत इलाके सपुरागत निसा मेलेस अद श्रीलंकाव आसियावे इन्नत करने उ जातीय लेस हंदुन्नवा වසංගතයේ ගොදුරුණු ලක්ෂ 5කට ආසන්න පිරිස රෝගයෙන් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබුණා. අද අපේ එන්නත්කරණයේ ඉලක්කය සපුරා අවසන්. ඒ නිසා බොහෝ අය අද අපිව හඳුන්වන්නේ වැක්සිනේටඩ් නේෂන් ඉන් ද ඒෂියා කියලා. වසංගත සමය තුල ශ්‍රී ලාංකිකයන් රැකගත් කණ්ඩායම් මෙහිදී සිහිපත් කරන්න මුදල් අමාත්‍යවරයා අමතක කළේ නැහැ. වතංගත සමයේ ඉදිරිපෙළේ සිට අපව රැක බලාගත් වෛද්‍ය ආරක්ෂක හා රාජ්‍යාංශ වලට අතිරේකව තව පිරිසක් අපි සැමට පිටිපසින් සිට අපිව ශක්තිමත් කළා. ඒ අපේ ව්‍යාපාරික ප්‍රජාවයි. උන් තම සේවකින් රැකියාවෙන් පිටමන් කළේ නැහැ. නිෂ්පාදන දාමයන් හැකි හැම අයුරින්ම පවත්වාගෙන යමින් අත්‍යවශ්‍ය සේවා ජනතා වෙත ළඟා කර දීමට සහාය වුණා. ජාත්‍යන්තර මද්රව්‍ය ජාවාරමට අපේ රට ගිල ගන්නට ඉඩ දෙන්නේ නැහැ. මුදල් ඇමති පැවසුවා. ජාත්‍යන්තර මද්රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාව හවුල් කර ගැනීමට දරණ උත්සාහය සියලු අභියෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අපේ රට බාර ගන්න සිටින තරුණ පරම්පරාව මේ ව්‍යසනයේ ප්‍රධානම ඉලක්කයයි. ජනාධිපතිවරයා සමග ත්‍රිවිධ හමුදාව පොලිසිය බන්ධනාගාර හා පුනරුත්ථාපන අංශය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රෙම නොබිව සටන් කළා. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. අයිතු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන වාන්චනික ව්‍යාපාරිකයන් පිළිබඳවත් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු වුණා. වාන්චනික ව්‍යාපාර කටයුතු වලින් අයිතු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන සිය ව්‍යාපාරික කටයුතු සඳහා මෙරට ජන ජීවිතයට සිදු කරන බලපෑමයි. එම අසාධාරණ වෙළඳුන්ට එරෙහිව අපේ සටන තවම අවසන් නැහැ. ගෝලීය වසංගතයේ හමුවේ සමස්ත ලෝකයටම අභියෝග එල්ල වී තිබෙනවා. මේ අභියෝග වලින් ජය ගන්නට නම් ඒ අභියෝග නිවැරදි ලෙස අප හඳුනාගත යුතුයි. ආහාර නිෂ්පාදන දාම බිඳ වැටීම, දේශගුණ විපර්යාස, ස්වභාවික අපදා, බලශක්ති අර්බුදය, අභ්‍යන්තර වශයෙන් පාලනය කළ නොහැකි සාධක මත භාණ්ඩ මිල උච්චාවචනය වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා මේවට විසඳුම් ලබා දීම දේශීය වශයෙන් පමණක් කළ නොහැකි ඒවට ජාත්‍යන්තර එළඹීම් අවශ්‍යයි. සමාජ
ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් විදේශ බලවේග වෙනුවෙන් කටයුතු කරන ඒජන්තවරු අපේ ජන සමාජය තීව්‍ර වූ බලපෑමක් එල්ල කෙමින් සිටිනවා වග කිය යුතු පුරවැසියන් ලෙස මේ තත්ත්වය ගැන අවබෝධයෙන් සිටින ලෙස අයවැය අවසන් වූ සැනින් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අයවැය ගැන විවිධ අදහස් පළ කළා ජනතාව බලාපොරොත්තු වන කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ असार्थक अनिवार्य असार्थक आयवैक आयवय ना किसी राहक नीति आयवैया मुकद मेके बलापुर कोविड वैटिच रट गोडगा योजना वक नमूत मेक निकाम निकाम कतंत्र किसी योजना वक ने जनता वट अभी तो मैं रटे जनता वट लुको यापता कर आयवैया किला बडुमिला अडू करण है व्यास का अडू करण है सीनी अडू करण है राजेश पड़ी वेड़ी करण है ये तो वतुकर जनता वट किसी आपता कर वतुकर जनता वट अभी तो लुको यापता दे गिरा किसी आपता कर मैं कार्य मैं आची में वडे अदब कथा वागे गिए मैं सांप्रदायिक विपक्ष खटियट अभी हेमदाम देख के विपक्ष कार्य बाहर इटुकरणी हुद देट හොඳ දේටත් නරකයි කියනවා නරක දේටත් නරකයි කියන අපි දකපු සාම්ප්‍රදායික විපක්ෂයක් තමයි ඔය දකින්නේ හැබැයි ඔය හොඳ නැහැ කියන විපක්ෂයේ ඊට ඉස්සෙල්ලා අයවැයන් රාශියක් ඉදිරිපත් කරා ඒත් මේ රට ගොඩ ගන්නට ජනතාව වෙනුවෙන් නියෝජනය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ නෑ මොන ටී පාටිද සහෝදරයා මේ රටේ ජනතාවට ඇල්වතුරවත් නැති අයවැයක අපි මොන ටී පාටිද ඒ ආතල් එක ගන්නව මං හිතන්නේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ටික ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමත් එක්ක ටී පාටි ගන්නවා ඉතින් ඒ පාටිය හැමදාම ඉස්සරහට ඇයි හැබැයි කෙටි කලයි ඒ පාටිය ගන්න වෙන්නේ ආණ්ඩුපක්ෂයේ ඉන්නකොට මේ රටේ ජනතාවට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් අයවැය ඉදිරිපත් කරේ මෙවැනි කුජීද අයවැයක් අපේ ජීවිතේ අපි දැකලත් නැහැ ඉතිහාසෙ අපි අහලත් නැහැ මම හිතනවා මොළහතේ උදල් ඇමතිවරයා ඉතාමත්ම අසරණ වෙමින් මේ රටේ ජනතාවට කරන දේ ඔහුගේ හැඟීම් වලින් නිර්මාණය වුණා අපි හිතනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බොරු අයවැය ලේඛනය තුළ මොළහතක් තියලා හතක්වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ ඉතින් රටේ ජනතාවට දුක් විඳින්න වෙයි රටේ ජනතාවට ගන්නවා කියපු දේ ආකාරම ගන්න බව තමයි අපිට මේ අයවැය ලේඛනය තියෙන ඒ නිසා බැසිල් රාජපක්ෂ උදල් ඇමතිවරයා ෆේල් වෙලා තිබෙනවා මේ අයවැය තුළ පැහැදිලිවම රටේ ඉදිරි ගමන අවහිර කරලා තිබෙන බව අපට පේන රටේ ජනතාව නන්නත් අර කරලා අසරණ කරලා බඩගිනි සහගිනි මරණ දෙන්නට මේ අයවැය ලේඛනය තුළ නිර්මාණය වෙයි කියන සැකය අපට තිබෙනවා හැබැයි අද ඉදිරිපත් කරපු අයවැයෙන් පේනවා මේ අවුරුදු එකහමාරට මේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් කරලා ඉවරයි කියන එක ඒක යම් මට්ටමකටම පිළිගත්තා කියන එක අපිට තේරුණා රටේ සැබෑ ප්‍රශ්න වලට මේ අයවැයෙන් උත්තර නැහැ ඉදිරියට අපි මේ ගැන තව හොඳ හොඳ කතා ටික හොඳ හොඳ සෙල්ලම් ටික කියන්න සමාජයේ විසින් ඉල්ලපු කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරලා තිබුණා മന്ത്രി විශ්‍රාම් වැටුප අහෝසි කිරීම වගේ ඉතින් ඇත්ත කතාව മന്ത്രി විශ්‍රාම් වැටුප අවුරුදු 10ක් කරාම മന്ത്രിවරු 50 දෙනෙක් පත් නොවුණත් මේ ඊළඟ පාර්ලිමේන්තුවට ලක්ෂ 25යි මේ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ කමක් නැහැ එහෙම හරි දේවල් කරපුවා ඒක හැබැයි ජනප්‍රියව කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරා ඇරෙන්න ජනතාවට සහනයක් නම් සැලසුනේ නැහැ තුන් වේල කන්න බත් ඉල්ලන බර ආහාරයක් ඉල්ලන ජනතාවට දුන්න अतिरेक सोलिसिटर जनरल वरिय නඩුවට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල්ලාබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සති 3ක් ඇතුළත අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වග උත්තරකරුවන්ට කල්ලාබා දුන්නා. අනතුරුව නඩුව නොවැම්බර් මාස 26 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ. මුතුරාජ වෙල අබේ භූමිය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි සති දෙක තුල ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය බහිඳමරවීර මහතා පවසනවා. එහිදී මහජන ඉඩම් පවරා ගැනීමක් කිසිසේත්ම සිදු කරන්නේ නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මුතුරාජවෙල්ල සම්බන්ධව අපි ඊයේ දිනේත් පෙරේදා දිනේත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වුවා. මක් ඉදිරි සති දෙකක් ඇතුළත අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. අපි කෙසේ වෙතත් විශාල හෙක්ටයාර 6000 ගණන් පවර ගන්නෙ නැහැ. අත්‍යවශ්‍යම බිම් කොටස පමණයි පවර ගන්නෙ. නිමස් වලින් එළියට දාන්නවත් මිනිසුන්ට අසාධාරණයක් වෙන්නවත් කිසියෙත් මිල තියන්නේ නැහැ. මේ සියලු දෙනාගේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි කටයුතු කරන්නේ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත
මේ සාකච්ඡාව පුළුල්ව අපි කරගෙන යනවා ජනතාවට අසාධාරණයක් නොවන විදිහට පරිසර සංවේදී ප්‍රදේශයක් විදිහට මෙය සංරක්ෂණය කරන්න අවශ්‍ය පියවරයි එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න